දිවයිනපුරා සියලු පාසල් ගුරුවරුන්ට හා අනාදින කාර්ය මණ්ඩලය වෙත කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ යටතේ පාසල්වල අධ්‍යන හා අනාදින කාර්ය මණ්ඩල සමාජිකින් 279,000කට පමණ එන්නත ලබා දීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ගුරුවරුන්ට එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රමානුකූලව කිරීගෙන යනවා. අද කොළඹ දිස්ත්‍රික්කය පමණක් නෙවෙයි දීප ව්‍යාප්ත මට්ටමින් මේ එන්නත් කරන වැඩපිළිවෙල කිරීගෙන යනවා. මේකේ අරමුණ තමයි හැකිතාක් ඉක්මනට අපේ රටේ පාසල් යළි විවෘත කිරීම. ඒ නිසා රට මේ විදිහට වහලා තියන්න බෑ. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීම. අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට රැගෙනු ලැබුවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සුව වූ පුද්ගලයෙකු කොවිඩ් මර්ධන එන්නත ලබා ගත යුතු කාලය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. කොරෝනා වැළඳුණු පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කොරෝනා රෝගී අවස්ථාවේ හෝ ඒ ආසන්න අවස්ථාවේදී මේ එන්නත ලබා ගැනීමෙන් ඒ වන විට ශාරීරිය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තියක් මත මේ එන්නත විනාශ වීමේ යෑමට හැකියාවක් තියෙන නිසා අපි සෑම විටම කියන්නේ මේ රෝගයේ සුව වී සති දෙකකින් පසුව මේ එන්නත ලබා ගැනීම සුදුසුයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.